අයිබෝවන් ආදරණීය දුවේ පුතේ පුංචි ඔයාලා වෙනද වගේම අංජු මිස් channel එකත් එක තමයි මේක කියලා ඉන්නේ. ඉතින් අදත් පුංචි ඔයාලා වෙනුවෙන්ම ඉතාම වැදගත් පාඩමක් තමයි ගෙනලා තියෙන්නේ. ඉතින් අද අපි අපේ පාඩමට යන ඉස්සලා තාමත් අංජු මිස් channel එක පුංචි ඔයාලා subscribe කරලා නැත්නම් පාල subscribe කියන icon එක තියෙන touch කරන්න, bell icon එකක් තියෙන bell icon එකක් touch කරන්න. එතකොට අපි video එකක් දාපු ගමන්ම පුංචි ඔයාලට නැරඹීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා ගොඩ දෙනෙක් online classes ගැන අහනවා. ඉතින් online classes එකක් join වෙන්න පුළුවන්. ඔයාලගේ නමයි වසරයි අපිට WhatsApp කරන්න තියෙන්නේ මෙන්න මේ දුරකථන අංකයට 076982 8837 කියන මගේ දුරකථන අංකයට. ඔයාලට පුළුවන් නමයි වසරයි WhatsApp කරන්න. එතකොට අපිට class details දෙන්න පුළුවන්. ඉතින් එක වසරේ ඉඳන් පහ වසර දක්වා ළමයිට අපේ classes තියෙනවා. හරි. ඉතින් මේ පණිවිඩයත් එක්ක අපි ගණිත ගැටලුවකට තමයි යන්න සූදානම් වෙන්නේ. ඒ වගේම ගොඩ දෙනෙක් කියලා තිබ්බ විරාම ලකුණු කරන්න කියලා. විරාම ලකුණු ඉදිරියේදී අපි අනිවාර්යෙන් හොඳ පාඩම පුංචි ඔයාලට ගෙනෙනවා. ගොඩ දෙනෙක් විරාම ලකුණු කරන්නේ නැද්ද කියලා තියෙනවා. අනිවාර්යෙන් ඔයාලේ කමෙන්ට්ස් ඔක්කොම දැක්කා. අනිවාර්යෙන් පාඩමක් ඔයාලා වෙනුවෙන් ලස්සන පාඩමක් හදලා දෙනවමයි. හරියනම් අපි ගණිත ගැටලුවකට තමයි දැන් යන්න සූදානම් වෙන්නේ. ඉතින් පුංචි දුවේ පුතේ අපි මුලින්ම ගණිත ගැටලුව හොඳට කියවන්න යන්නේ. ටීචර්ත් එක්කම ඔයාලත් හොඳට කියවන්න. එතකොට තමයි මතකෙ හිටින්නේ. සමචතුරස්‍ර හැඩ ඇති එළවලු කොටුවක පැත්තක දිග මීටර් 12කි. පැත්තක දිග මීටර් 12යි ලෝ. එහි මායිම දිගේ මීටර් 3න් 3ට කම්බි කණු සිටුව ඇත. මායිම දිගේ මීටර් 3න් 3ට මොනාද හිටවල තියෙන්නේ? කම්බි කණු හිටවල තියනවලු. අපෙන් අහනවා එහි සිටුව ඇති කම්බි කණු ගණන කීයද? එහි සිටුවලා තියෙන කම්බි කණු ගණන තමයි අපෙන් අහන්නේ. අපි නැවතත් කියවමු. ප්‍රශ්නේ තුව තමයි අපිට හොඳට අවබෝධ වෙන්නේ. එක සැරයක් කියපුවම නෙමෙයි, දෙපාරක් විතර කියපුවම, තුන් පාරක් විතර කියපුවම හොඳට අවබෝධ වෙනවා මොකද්ද මේ ප්‍රශ්නේ කියවෙන්නේ කියලා. හරි. සමචතුරස්‍ර හැඩ ඇති එළවලු කොටුවක පැත්තක දිග මීටර් 12කි. ඔන්න සමචතුරස්‍ර හැඩ ඇති එළවලු කොටුවක් තියෙනවා පැත්තක දිග 12යිලු. මොනවාද 12? මීටර් 12යි. හරි. එහි මායිම දිගේ මීටර් 3න් 3ට කම්බි කණු සිටුව ඇත. ඔන්න මීටර් 3න් 3ට කීයෙන් කීයටද කම්බි කණු සිටවලා තියෙන්නේ? කම්බි කණු කීයෙන් කීයටද 3න් 3ට සිටවලා තියෙන්නේ නේද? මීටර් 3න් 3ට තමයි කම්බි කණු සිටවලා තියෙන්නේ. එහි සිටුව ඇති කම්බි කණු ගණන කීයද කියලා තමයි අපෙන් අහන්නේ. ඉතින් මේ වගේ වෙලාවකදී අපිට පුළුවන් ඔයාලට ලබා දෙන කටසටහන් කොලයක් දෙනවා නේද? ඒ කොලේ මේ ගාණෙන් කියවෙන්නේ අපිට චූටි කටසටහනක් අඳ ගන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? අපිට වැරදෙන ප්‍රමාණය අඩු වෙනවා නේද? අපිට පොඩි චිත්‍රයක් මැවෙනවා මේ ගාණෙන් මේකයි කියවෙන්නේ කියලා. එහෙනම් අපි එන්නේ කටසටහන අඳින තමයි දැන් සූදානම් වෙන්නේ. සමචතුරස්‍ර හැඩ ඇති එළවලු කොටුවක. ඔන්න සමචතුරස්‍ර හැඩ ඇති එළවලු කොටුවක්. ඔන්න මගේ එළවලු කොටුව. හරි. ඔන්න සමචතුරස්‍ර හැඩ ඇති එළවලු කොටුවක පැත්තක දිග මීටර් 12ක් නිසා පැත්ත 12යි කියලා මම මේ වගේ සටහන් කර ගන්නවා. එතකොට අමතක වෙන්නේ නැහැනේ. ඔන්න පැත්තක් 12යි. හරි. එහි මායිම දිගේ මීටර් 3න් 3ට කම්බි කණු සිටුව ඇත. එහි සිටුව ඇති කම්බි කණු ගණන කීයද? මීටර් 3න් 3ට කම්බි කණු සිටුවලා තියනවා. ඉතින් සිටුවලා තියෙන මුළු කම්බි කණු ගණන තමයි අපින් අහන්නේ. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් ආපම හරිම පහසු ක්‍රමයක් තියෙනවා විසඳ ගන්න. ඉතාම සරලම පහසුම ක්‍රමයක් තමයි දැන් කියලා දෙන්න සූදානම් වෙන්නේ. බලන්නකෝ මොකද්ද කියලා. දැන් ඔයාලා මේ වගේ සමචතුරස්‍රයක් ඇඳගෙන වටේට 12 යුග දාගෙන තියෙනවා. ඇයියේ 12 දාගෙන තියෙන්නේ පැත්තක දිග 12ක් හින්දා නේද? ඊළඟට අපි කරන්නේ 3 3ට තමයි කම්බි කණු සිටවලා තියෙන්නේ. ඉතින් අපි මේ 12 3 6 9 12 3 6 9 12 3 6 9 12 3 3ට මේ 3 6 9 12 පැත්තක දිග 12යි. ඉතින් 3 6 9 12 මෙහෙම දා ගන්නවා. 3 6 9 12. ඊළඟට අපි කම්බි කණු ගහන්නයි සූදානම් වෙන්නේ. අපි මෙතන මුල්ලෙන් පටන් ගන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි. ඔක්කොම කම්බි කණු කීයක් යනවද? 16ක් යනවා. මේක පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක අහපු ගාණක්. හරිද? ඉතින් පුංචි ළමයිට ඇඳලා කරන්න පුළුවන් විදියට තම ප්‍රශ්න සැකසීලා තියෙන්නේ. දැක්කද? මේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයේ ගාණක්. ඉතින් මේ වෙලාවේ මේ විදියට ඇඳලා කටසටහන් විදියට ඇඳලා කරා නම් මේ ගාණ කොහොමවත් වරදින විදියක් නැහැ. කියන දේ ඇඳයි කලේ. නේද? මොකද්ද අපි කරේ? අපිට කිව්වා සමචතුරස්‍ර හැඩ ඇති එළවලු කොටුවක. ඉතින් අපි සමචතුරස්‍රයක් ඇඳගත්තා. දිග පැත්තක දිග මීටර් 12යි. මේ 12 දාගත්ත වටේට මේ පැත්තක දිග 12ක් ඉඳලා. හරි.
ඊළඟට අපිට කියනවා එහි මායිම දිගේ මීටර් 3 තුනට කම්බි කණු සිටුව ඇත. මායිමේ 3 තුනට කම්බි කණු සිටුවල තියනවලු. ඉතින් අපි මොකද කරේ? මෙතන ඉඳන් මෙතන 12 ඉඳන් 3 6 9 12 තුනෙන් තුනට මාක් කරගත්තා. ආයි මෙතන ඉඳලු 3 6 9 12. 3 6 9 12. 3 6 9 12 කියලා මාක් කරගෙන ඒ අතර ලස්සනට කණු සිටවගෙන ගියා. ඒකෝට අපි කණු හිටවයි යද්දි අපිට තේරුණා කණු ගාන කීයද 16යි කියලා. අපි ගණන් කරා නේද? අපි මෙතන ඉඳන් 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 කියලා මෙතන ගණන් කරපුවම 16 ආවා. ඉතින් එහෙනම් පිළිතුරු වෙන්නේ කීයද 16යි. එහෙනම් අපි නැවතත් ගාන හොඳටම කියමු. ආඩ තවත් හොඳට මතක හිටින්නත් එක්ක. සමචතුරස්‍ර හැඩැති එළවලු කොටුවක පැත්තක දිග මීටර් 12කි. එහි මායිම දිගේ මීටර් 3 3ට කම්බි කණු සිටුව ඇත. එහි සිටුව ඇති කම්බි කණු ගණන කීයද? අන සමචතුරස්‍රාකාරයේ එළවලු කොටුවක්ලු පැත්තක දිග 12යිලු 3 3ට කම්බි කණු හිටවලා තියනවලු. ඉතින් අපි ලස්සන සමචතුරස්‍රාකාරයේ මක ඇඳගත්තා. පැත්තක දිග 12යි කියලා වටේට මාක් කරගත්තා. 3 3ට කම්බි කණු සිටවලා හින්දා පැත්තක දිග 12යි ඉඳ 3 6 9 12 3 3 මාක් කරගත්තා. ආයි මේ පැතරත් 3 6 9 12. මේ පැතරත් 3 6 9 12. මේ පැතරත් 3 6 9 12. මෙහෙම මාක් කරගත්තා. ඉතින් ඊළඟට අපිට කියනවා කොච්චර කණු කම්බි කණු ගානක් ගියාද කියලා. නේද? එහි සිටුව ඇති මුළු කම්බි කණු ගාන කීයද කියලා තමයි අපි අහන්නේ. ඉතින් අපි හිමීට මේ කණු ටික ගණන් කරා. එතකොට කීයද ආවේ? 16යි. තේරුණා නේ? ඉතින් මේ වගේ හරිම පහසු විදිහට ඔයාලටත් අඳ ගන්න පුළුවන්. ඔයාලත් මේ වගේ ක්‍රම භාවිතා කරන්න ගන්න මේ වගේ ගානක් හදාදි ඔයාලගේ ඔයාලා අංජුමිස් channel එකට වෙනම පොතක් හදාගෙන තියෙන මම දැකලා තියෙන හරිම ලස්සන photos එම් මට ඉවන. හොඳයි. ඉතින් මේ ගානත් ලියලා මෙන්න මේ ක්‍රමයට පුංචි ඔයාලත් හදාන්න. එතකොට ඔයාල නිවැරදි පිළිතුරු ලබා ගන්න හරිම පහසු වේවි. මන් දන්නා පුංචි ඔයාලට අංජුමිස් channel එකට වෙනම පොතක් තියෙනවා කියලා නේද? ඉතින් ඔයාලට පුළුවන් මේ ගාන ලස්සනට ලියලා ඒ පොතේ මේ ක්‍රමේ භාවිතා කරලා හදලා නිවැරදි පිළිතුර ලබා ගන්න. ඒකට ඔයාලට අමතක වෙන්නේ නැහැ. නැවතත් මේ වගේ ගානක් ආවත් පුංචි ඔයාලට හදා ගන්නත් පුළුවන්. ඉතින් ශිෂ්‍යත්වයට එන්නේ. භාවසර බබිට හදන්න පුළුවන් ගානක්. ඉතින් මේකත් පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක ආපු ගානක්. ඉතින් මේක හදන්න අමාරුද ඔයාලට? නැහැ නේද? ඉතින් ඒ නිසා මේ වගේ රූප සටහන් භාවිතා කරලා පුංචි ඔයාලට හදන්න පුළුවන් විදිහට තමයි පේපර් එක හැදෙන්නේ. ඉතින් පුංචි ඔයාලට බය වෙන දෙයක් නැහැ. ගාන හොඳට කියවන්නේ කියවන දේ චුට්ටක් අටසටහන් කොලේ ඇඳ ගන්න. ඒක උඩට හරිම පහසුයි ගාන විසඳ ගන්න. ඉතින් අපි සරල විදිහට හිතන්න ගොඩාක් සංකීර්ණ කරන් ගණන් අමාරුයි එහෙම කියලා හිතන්න එපා. එතකොට මුකුත් කරගන්න බැරුව යනවා නේද? ඒ නිසා හැමදේසම හිතන්න තමන්ට පුළුවන් කියලා ඊට පස්සේ. එතකොට අපිට කරන්න බැරි දෙයක් නැහැ නේද? ඉතින් මේ ගානත් එක්ක පුංචි ඔයාලගෙන් අපි සමු ගන්නයි සූදානම් වෙන්නේ. මේ කාලේ ටිකක් භයානක කාලයක් නේද? ඉතින් ඒ නිසා හැමෝටම නිරෝගීව ඉන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඔයාල හැමෝටම බුදු සරණයි, චෙස් පිටයි, දේ පිටයි, ආයි බවන්. උන්නා එක ගංගාවක දැන්වන් කුංකි මාළුවෝ කුංකි මේක තන්දරේ අක්කේ දැන් අහනකෝ අක්කා වගේ සූපෙන් යස මල්ලන් මුතු කුමාරිකා කැන්දන් යන මෙන්න මේ